ශ්‍රී ලංකා. හොඳයි, දෙන්න කෙටි විරාමයකට පස්සේ අපි නැවතත් එක්ක තියෙන ජයග්‍රාහි බදාදාත් එක්ක. ජයග්‍රාහි බදාදාව කිව්වහම මතක් වෙන දෙයක් තමයි ක්‍රීඩාව. අනිවාර්යෙන්ම. බලයි, ඉතින් අපි ක්‍රීඩාවට විශේෂ තැනක් දෙනවා ජයග්‍රාහි බදාදාවේ. අපේ ක්‍රීඩා ජයග්‍රහණ වෙනුවෙන්ම වෙන් කරලා තියෙන දවසක් වගේ තමයි අපි ක්‍රීඩකාවන්ට මේ දවස තුලදී මේ ඔවුන්ගේ ජීවිතයට තවත් එකතු කරගන්න යමක් තියෙනවා නම් මේ හරහා අපි පුළුවන් උපරිම දේ කරනවා තවත් ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන් දිරිමත් කරන්න. මොකද දැන් ක්‍රීඩාව කිව්වහම දැන් අපි හුඟක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි මේ අධ්‍යාපනය හා ක්‍රීඩාව අතර පොඩි දෝලනය වීමක් තියෙනවා අපේ දරු දැරියන්ගේ. එතකොට හුඟක් අය හැම වෙලාවෙම හිතන්නේ අධ්‍යාපනය පමණයි, අධ්‍යාපනය විතරක්ම අපේ ජීවිතය එළිය කරනවා කියලා. නමුත් අපිට ක්‍රීඩාවෙන් අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසාම තමයි අද දවසේ කතා බහ අපි විශේෂ ක්‍රීඩිකාවක් එක්ක කතා කරන්නට සූදානම් වෙලා ඉන්නේ. අපි කවුද කියලා හඳුන්වලා දෙමු. දැන් ක්‍රීඩා පිළිබඳව කතා බහ කරනකොට කණ්ඩායම් ක්‍රීඩා තියෙනවා විශේෂයෙන්. ඉතින් මේ කණ්ඩායම් ක්‍රීඩා අතර අපේ ජාතික කණ්ඩායමක් තිබෙනවා පැසිපන්දු ක්‍රීඩාව වෙනුවෙන්. පැසිපන්දු කාන්තා කණ්ඩායම පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. ඉතින් මේ ගැන කතා කරන්න හොඳම කෙනානේ ඊට නායකත්වය දෙන කෙනා. ඉතින් අපි අයව කැඳවා ගත්ත අපේ මැදිරියට ජාතික කාන්තා පැසිපන්දු කණ්ඩායමේ නායක අංජලි ඒකනායක එකතු වෙනවා අපිත් එක්ක. අයපන් සූදානම් අංජලි. ඉතින් අද දවසේ අපේ මැදිරිය ඔබට පෙනෙනවා නම් තව ටිකකින් ඔබට දැක ගන්නත් ලැබෙවි. මේ අපිටත් හරිම ආස හිතෙනවා නේද? සම්මාන වලින් පිරීලා තියෙන්නේ. ඉතින් පැසිපන්දු කණ්ඩායම මේ වෙනකොට ජාතික මට්ටමේ, ඒ වගේම ජාතික කණ්ඩායම හැටියට ජාත්‍යන්තර මට්ටමේ, ආසියානු දකුණු ආසියානු මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ඔවුන් පිළිබඳව කතා බහ කරන්න අපේ ජයග්‍රාහි පදාදාවේ ඉඩකඩක් වෙන් කරන්නම ඕනි කියලා. ඉතින් අපි මුලින්ම කතා කරොත් මට හිතුණා දැන් කණ්ඩායම් ක්‍රීඩාවක් නිසා මේ වුණා. අපේ ජාතික පැසිපන්දු කණ්ඩායම මේ වෙනකොට ආසන්නයේම ලබාගත් ජයග්‍රහණ වලින් අපේ කතා ආරම්භ කරොත් වටිනවා කියලා මට හිතුණා. ඒ සංජලිය අපි ඒ ගැන කතා කරමු. ඔව්, අපි ආසන්නම ලබාගත් තරගාවලි ජයග්‍රහණය වෙන්නේ 2022 දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලිය. අපිට හැකි වුණා මාලදිව වෙන පරදවල 2022 දී දකුණු ආසියානු ශූරතාවලිය ලබා ගන්න. ඒ තමයි ඔන්න ශූරතාවේදී නගන්න හැකි වෙලා තිබුණා දකුණු ආසියානු මට්ටමේ. දැන් මේ තාක් ආපු ගමනේදී ඔබ නායකත්වය ලබා දෙමින් ලබාගත් ජයග්‍රහණය තමයි මේ. ඒ නිසා මේ නායකත්වය පිළිබඳවත් අපි කතා බහ කරන්නම ඕනේ. මොකද කණ්ඩායමක් එක්ක එකතු වෙලා මේ වගේ ජයග්‍රහණ, විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නවා කියන්නේ විශාල අභියෝගයක් අංජලි. එතකොට මේ ජයග්‍රහණ සඳහා ඔබේ කණ්ඩායම මෙහෙවීම තුළ ඔබේ නායකත්වයේ භූමිකාව පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ 2022 කියන්නේ ඔය දෙවෙනි වරට ලබාගත් රන් පදක්කම. පළමුව වරට 2016 දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියත් අපි ලබා ගත්තා. එවකට මම මේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවක්. 2022 වසරේ තමයි මම නායකත්වය හොබවන්න පටන් ගන්නේ. ඒ යටතේ ආපු පළවෙනි වගකීම වුණෙත් මේ දකුණු ආසියානු ශූරතාවලිය. එතකොට මට ලැබෙන්නේ නවකයන් පිරිසක් ඇත්තම කියනවා නම්, කියන්නේ සෑම දෙසින්ම ආපු, මොකද එවකට තිබු ජේෂ්ඨ ක්‍රීඩිකාවන් බොහෝ දෙනා විශ්‍රාම අරගෙන තිබ්බා ජාතික කණ්ඩායමේ. එතකොට මාත් තව ජේෂ්ඨ ක්‍රීඩිකාවක් එක්ක නවකයන් පිරිසක් තමයි තිබුණේ. ඉතින් සෑහෙන අසීරු කාර්යයක්. මොකද අපි එතකොට කොවිඩ් වසංගතය, සෑහෙන ලංකාවේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නත්, ඒ සියලු දේවල් එක්ක අපිට ක්‍රීඩා පොඩ්ඩක් ඈත් වෙලා තිබ්බ සමයක්. ඉතින් අපිට පළවෙනිම අභියෝගය තිබ්බ මේ දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලිය අපි ගොඩක් දුෂ්කරතා මැද්දේ කොහොම හරි එක ජයග්‍රහණය කරා. හොඳයි. දැන් 2022 දී ඇය නායකත්වය බාර ගන්නවා. ඒ වගේම නවකයන්ගෙන් පිරුණු කණ්ඩායමක එක තමයි ඇය මේ ජයග්‍රහණය කරා ගමන ආරම්භ කරන්නේ. ඉතින් ඒ ජයග්‍රහණය අපිට දකින්න තියෙනවනේ මේ වෙනකොට. ඉතින් අපි මේ සම්මානෙත් පෙන්වලා හිටියොත් හොඳයි නේද? මේ මගේ ළඟ තියෙන සම්මානේද? අනිවාර්යෙන්, ඒක තමයි. හොඳයි, මේ තමයි ඔවුන් 2022 වර්ෂයේදී ලබා ගන්න ශූරතාවය. දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවේදී ඔවුන් ලබාගත් ජයග්‍රහණය තමයි මේ. රන් පදක්කම ලබා ගැනීමේ හැකියාව අපේ ජාතික පැසිපන්දු කණ්ඩායමට ලැබුණා. ඉතින් විශාල අභියෝගයක් කියලා කිව්වොත් නිවැරදි. මොකද නවකයින්ගෙන් පිරුණු කණ්ඩායමක් එක්ක තමයි මේ ජයග්‍රහණය කරා යන්නේ. දැන් මට අහන්න හිතුනේ තමයි මේ වුණා. දැන් 2022 මේ අභියෝගය ජය ගන්නවා නවකයින්ගෙන් පිරුණු කණ්ඩායමක්. මේ වෙනකොට ඉන්න තැන දැනගන්න ආස හිතුනා. මේ කණ්ඩායමම දැන් මේ වෙනකොට 2024 වර්ෂයේ අපි දැන් මේ කතා බහ යෙදෙන්නේ. මේ වෙනකොට ඔවුන් මොන වගේ මට්ටමකද ඉන්නේ?
දැන් අපි 2022 තරංගාවලිය يعني දකුණු ආසියානු තරංගාවලිය දිනනවත් එක්කම අපිට හැකියාව ලැබුණ ආසියානු තරංගාවලියට සුදුසුකම් ලබන්න. අපි ආසියානු තරංගාවලියේදී කණ්ඩායම් තරඟ සඳහා සහභාගී වීමක් වුණා. ඒ ගොඩාක් දුරට තිබුණු කණ්ඩායම වගේ තමයි නවක ක්‍රීඩිකාවන් දෙතුන් දෙනෙක් වගේ තමයි මාරු වීමක් වුණේ. එතකොට ඒ කණ්ඩායම තමයි ඇත්තටම දැන් දිගටම ක්‍රියාත්මක වෙන්නේ පුහුණු වීම වල. අපිට දැන් 2024 වර්ෂයේදී මෑතකදී ආම පසිපන්දු අන්තර්ජාතික වශයෙන් සහභාගී වීම සඳහා තරගාවලියක් ලැබුණේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන අපේ ඊළඟ ඉලක්කය වෙන්නේ දකුණු ආසියානු උළෙල සාෆ් ගේම්ස්. එතනදී රන් පදක්කමක් කරා යන්න, අවසාන තරඟය කරා යන්න, රන් පදක්කම කරා යන්න තමයි අපි ලොකුම ඉලක්කය වෙන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් උත්තර දැන් මේ කතාව අහගෙන ඉන්නකොට ඇයගේ මේ නායකත්වය යටතේ දැන් පළවෙනි අභියෝගයම ඇය ඉතාමත් ඉහලින්ම ජයගෙන තියෙනවනේ නේද? 2022 ඇයගේ නායකත්වයෙන් මේ දකුණු ආසියානු ශූරතාවය දිනා ගන්නට ඒ නවක කණ්ඩායමත් එක්ක හැකි වෙන මේ වගේම තමයි සාමාන්‍යයෙන් දැන් අපි ඇයගේ කතාව තුළ ඔබට දැනෙන්නට ඇති ඒ නායකත්ව ගුණාංගය ඇයගේ මේ කණ්ඩායමටත් එක විදිහට මේකසේ ලැබිලා තියෙනවා. දැන් මේ අංජලි දැන් සාමාන්‍යයෙන් අපි කැප්ටන්සි එක නායකත්වය ගැන කතා කරනවා, කණ්ඩායම ගැන කතා කරනවා, අපි ජයග්‍රහණ ගැන කතා කරනවා. නමුත් මට හිතෙනවා උත්පල ඇත්තටම මේ පොඩි දෙයක් අහන්න, ඇත්තටම දැන් පැසිපන්දු ක්‍රීඩාව ආරම්භ කරන්නේ මොන කාලේ වගේද? දැන් පොඩිම කාලේ වෙන්නත් පුළුවන්. දැන් මම දන්න විදිහට පාසල් කාලයෙන් තමයි ක්‍රීඩාව ආරම්භ කරන්නේ. එතකොට හිතුවද ඇත්තටම කවදාහරි මම ශ්‍රී ලාංකික මේ පැසිපන්දු කාන්තා පැසිපන්දු කණ්ඩායමේ නායිකාව වෙන්නට එමෙ හීනයක් තිබ්බද? ඇත්තටම කොහොමද මේ ගමන, අපි ඒ කාලේ පොඩ්ඩක් මතක් කරමු, අපේ ගමනේ ආරම්භය කොහොමද? ඔබ මේ ක්‍රීඩාවට මුල් වෙන්නේ මේ නායකත්වය වෙනකන් අද වෙනකන් මේ ඇවිත් තියෙන ගමනට අපි ඒ මුල් ආරම්භක කාලයේද? ඇත්තෙම මගේ මම පටන් ගන්නේ පැසිපන්දු ක්‍රීඩාව පාසල් සමයෙන්මයි. මම යහපත් එඩරගේ කන්‍යාරාමයේ පාසලක තමයි ගියේ. පැසිපන්දු සඳහා නමක් දරාගෙන තියෙන ස්කෝලයක්. මම 1999 වර්ෂයෙන් ආරම්භ කරපු පැසිපන්දු ක්‍රීඩාව මේ වෙනකම් අරන් එනවා. ඒකට වයසත් කියව. එතකොට ඇත්තම කියනවා මම 5 වසරේ. මම ශිෂ්‍යත්වයට කලින් වගේ පටන් ගත්තා. නමුත් වෘත්තීය මට්ටමේ පුහුණු කරුවන් එතකොට අපේ පාසලේ සිටියේ නැහැ. ජේෂ්ඨ ක්‍රීඩිකාවන් තමයි බාස්කට්බෝල් ඒ දවස්වල අපිට පුහුණු කිරීම සිදු කරේ. 2099 අන්තිමට වගේ එනවා අපිට වෘත්තීය මට්ටමේ පුහුණු කරුවෙක් පණ්ඩු රණසිංහ එවකට ප්‍රකටව හිටපු හොඳ පුහුණු කරුවෙක්. ඔහු පාසල ඔහුත් සමග ආරම්භ කරන ඒ ජයග්‍රහණ 2008 මා පාසල් අවසන් කරන සමය දක්වාම අපි ගොඩක් බොහෝ දුරට පාසල් ශූරතා තරගාවලි වලින් යනවා. එතකොට ඒවකටත් මම ගොඩක් වෙලාවට නායකත්වය හෙබවුවා. ඊට පස්සේ මම සම්බන්ධ වෙනවා මගේ වෘත්තීය මට්ටමේ රැකියාවකට. ඒ කියන්නේ මම හැට්නැෂර් බැංකුවේ දැනට රැකියාව කරනවා. එතනින් උත් පටන් අරගෙන කියන්නේ වෙළඳ සේවා සංගම් වලින් තියෙන තරඟත් ජයග්‍රහණය කරමින් තමයි මෙමෙ ජාතික කණ්ඩායම් හෙබවීම සඳහා යන සියලුම අත්දැකීම් අරගෙන යන්නේ ගමන. දැන් ඔය ආපු ගමනේදී ඔබ එක්තරා කාලවකවානුවකදී යවුන් කණ්ඩායම, ජාතික යවුන් කණ්ඩායමේ නායකත්වයේ දරනවා. අපි ඒ පිළිබඳවත් මතක් කරමු. යවුන් කණ්ඩායම කියන්නේ මෙහෙමයි, මගේ ඇත්තටම ශ්‍රී ලංකා ධජයක් යටතේ ශ්‍රී ලංකා ස්කිනියක මම මුලින් වරට අඳින්නේ 2006. එතනින් තමයි මම ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම නියෝජනය කිරීමක් කරන්නේ. 2006 පටන් ගන්න ගැන්මෙන් පස්සේ මම 2008 ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට සිලෙක්ට් වෙනවා. 2008 සිට 2000 මේ වෙනකම්ම මම ජාතික කණ්ඩායමේ නිරතුරු සාමාජිකයෙක් වෙනවා. ඒ වගේම මම අපේ දැන් බාස්කට්බෝල් වලත් තියෙනවා, ක්‍රිකට් වල 2020 ෆෝමැට් එක වගේ මිනි වර්ෂන් එකක් 3-on-3 කියලා. අපි එතකොට ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම 4 දෙනෙක් ගිහිල්ලා තමයි ඒ තරග රටාවන් ප්ලේ කරන්නේ. අන්තර්ජාතික වශයෙන් ඒක ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙනවා. එතකොට මම 2022 වර්ෂයේ 2018 වර්ෂයේ නායකත්වයේ හොබවනවා. එතකොට 2022 වර්ෂෙත් එතකොට දැන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ මේ තරගාවලියට එනකොටත් මම සෑහෙන දුරට නායකත්වයන් හොබවලා තියෙන්නේ. ඉතින් ඒ අත්දැකීම් එක්ක තමයි මම මේ තරගාවලියත් ජයග්‍රහණය කරාගෙන ගිහින්. මේක මට හිතෙන මේ අර ඒ කියපු සංකල්පය දැන් මේ පැසිපන්දු ක්‍රීඩාවේ යම්කිසි වෙනසක් ඇති කරපු කාරණාවක්. මොකද අතීතයේ කණ්ඩායම හැටියට 12 දෙනෙක්ගෙන් මම නිවැරදිව 12 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායම. ඒ කණ්ඩායම හැටියට ගිහිලා තරඟ වදිනවා මිසක් මේ කියන සංකල්පෙ තිබුණේ නැහැ. මේ යම්කිසි නව ප්‍රවණතාවයක් පැසිපන්දු ක්‍රීඩේ. මට හිතෙන ඒ පිළිබඳව තව ටිකක් සවිස්තරාත්මකව ඔබෙන් අහන්න මේ 3-on-3 සංකල්පය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම 2009 වර්ෂයේ තමයි අපි ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරඟාවලියකට සහභාගී
වෙන්නේ මේ 3-on-3 මට්ටමේදී. ඒවකටත් කියන්නේ මෙහෙමයි, කියන්නේ දැන් 3-on-3 කියලා කියන්නේ 4 දිනක් විතර ක්‍රීඩා කරන, අපි කිව්වොත් සම්පූර්ණ තියෙන ක්‍රීඩා පිටිය කොටස් දෙකකට කැඩුවොත් half court එක වගේ. ඒ කියන්නේ අර්ධ භාගයක ප්ලේ කරන්න පුළුවන් විනාඩි 10ක් වගේ කෙටි වේලාවක් ඇතුළත ඉක්මනින්. ඒ කියන්නේ අපිට පුළුවන් කියන්න ඕනේ අපි පුළුවන් තරම් ස්පීඩ් එක යූස් කරලා අපි තියෙන හැම ස්කිල් එකක් මේ විනාඩි 10 ඇතුළත උඩරිම යොදවලා ප්ලේ කරන්න පුළුවන් ක්‍රීඩා තරඟ විලාශයක්. ඉතින් දැන් ශ්‍රී ලංකාව ගත්තම ආසියානු වශයෙන් අපි ටිකක් කුඩා ජයනමය වශයෙන් කුඩා මේ ඇඟවල් හිමි, කියන්නේ අපේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බලනකොට සාමාන්‍යයෙන් අපි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා අනිවාර්යයෙන්. එතකොට මේ තරඟ රටාව අපිට ගොඩාක් වශයෙන් මේ කියන්නේ අන්තර්ජාතික ජයග්‍රහණ සඳහා යොදා ගන්න පුළුවන් වුණා. ඇත්තටම මම එය අත්දැකීම් ලැබුවා. මොකද අපි මේ වෙනකොටත් ඒ 3-on-3 තරඟ විලාශයේ තරඟ රටාවේ ආසියානු දැන් කාන්තා කණ්ඩායම ගත්තම ආසියානු තරඟාවලිය ආසියානු තරඟාවලිය කියන්නේ best 8 හොඳම 8 මුල් 8 දෙනා ඇතුළ 8 දෙනාට 3 වරක් ඇවිල්ලා තියෙනවා. මම ඒ හැම වටේකම වගේ පාටිසිපේට් කරලා තියෙනවා 2022 වර්ෂයේ මම කැප්ටන් කරා ඒ ටීම් එකත්. එතකොට දැන් පිරිමි කණ්ඩායම ගත්තත් මේ ළඟදිත් එංගලන් ආසියානු තරඟාවලියකට සහභාගී වුණා. එංගලන් කියන්නේ ආසියාවේ ඉන්න ප්‍රබල කණ්ඩායම් බීට් කරන්නත් ලැබුණා. එතකොට ඒ තරඟ විලාසය කියන්නේ මෙහෙමයි 12 දිනාගේ කණ්ඩායමට යනකොට එක වගේම 12 දිනක් ඉන්න තරමට තමයි අපේ තරඟ රටාව මේ කියන්නේ පැයක් එකමාරක් පුරාවට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අර අතන විනාඩි 10ක් ඇතුළත අපිට යූස් කරන්න පුළුවන් හැම ස්කිල් එකක්ම හැම ස්පීඩ් එකක්ම යූස් කරලා අපිට ඒ මොමන්ටම් එක ගන්න පුළුවන් නම් ඇත්තටම අපිට ඒ තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ඒ ගොඩක් දුරට අත්දැකීම් කරලා උත්සාහ කළා තදා බැලීම් තුලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට පැසිපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන ගිය තරඟ රටාවක් තමයි 3-on-3. ඉතින් සතුටුයි මම මේ ක්‍රියාකාරී සමාජික ක්ලෙස් එකට ඇතුළත් වෙලා. ක්‍රියාකාරී සමාජිකාවක් වීම වගේම නායකත්වය හොබවන්නට හැකිවීම සම්බන්ධයෙන් උත්පල දැන් සමනෙන් නායිකාව වීම කියන්නේ ඇත්තෙන්ම සැබවින්ම දක්ෂතම ක්‍රීඩිකාව විය යුතුයිනේ. ඒ නිසාම එය සැබවින්ම ඒ අරුත් ගැන්වීම තුළ ඇය දක්ෂතම ක්‍රීඩිකාව වෙලා තියෙනවා. මම හිතන්නේ බොහෝ අවස්ථාවල දක්ෂතම ක්‍රීඩිකාව වෙලා තියෙනවා. මේ සම්මානය ගැන අපි කියමුකෝ. මොකක්ද මේ සම්මානය? ඒ තමයි මම මෑතකදී ලබාගත් දක්ෂතම ක්‍රීඩිකා සම්මානය. ගියවර පැවති ගිය අවුරුද්දේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා තරගංශයේ පැසිපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩිකා ලෙස පත් වීමට හැකි වුණා. ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ මේ වෙනකම් පවත්වලා තියෙන සෑම ප්‍රසිද්ධ හැම තරගාවලියකම වගේ විශිෂ්ටම ක්‍රීඩිකා වෙන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් සතුටුයි මේ ගමන ගැන ඇත්තටම. අනිවාර්යයෙන් අපි සතුට වෙන්න ඕනේ මේ වගේ විශිෂ්ටතම ක්‍රීඩිකාවකගේ නායකත්වය ජාතික පැස්බැඳු කණ්ඩායම ලැබීම පිළිබඳ. දැන් තවත් ජයග්‍රහණ කීපයක්ම තියෙනවා ඔබට පෙන්වන්නට ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මේ පදක්කම් පිළිබඳවත් අපි කතා බහ කරමු අංජලි. ඔව්, ඇත්තටම ඔය තියෙන්නේ දකුණු ආසියානු තරඟාවලියේ ලබාගත් පළවෙනි පදක්කම. ඒ කියන්නේ 2016 වර්ෂයේ මම ක්‍රීඩිකාවක් වශයෙන් තමයි ඒකට සහභාගී වුණේ. ඔය තමයි අපි කාන්තා අංශයේ ලබාගත් පළවෙනි රන් පදක්කම සහ පළවෙනි ජයග්‍රහණය. ඒක මට විශේෂයි ඇත්තේ. එතකම තවත් පදක්කම් කීපයක්ම තියෙනවා. 2022 වර්ෂයේ අපිට දකුණු ආසියානු තරඟාවලිය ලැබිච්ච රන් පදක්කම වෙනුවෙන් ලැබුණ දෙවෙනි රන් පදක්කම. මේ ගැනත් අපි කිය. මෙයත් එසේමයි. එතකොට අපි ඔය 3-on-3 කියන්නේ තරඟ රටාවේ අපි ලංකාවෙත් පැවැත්වපු තරඟ තිබුණා මේ දකුණු ආසියානු 3-on-3 පැසිපන්දු තරඟාවලිය. අපිට එතනින්දිත් හැකියා වුණා ඉන්දියාව අභිබවලා දකුණු රන් පදක්කම ලබා ගන්න. තවත් රන් පදක්කමක් තිබෙනවා. දැන් මේ හැම එකක්ම විශේෂයි නිසා අපි මේ පිළිබඳව කතා බහ කරන්න ඕනේ. මේ පදක්කම ගැන කිව්වොත් මේ ඇත්තටම විශේෂයි. මේ වෙනතුරු ලබාගෙන තියෙන කියන්නේ අපි කියමු ක්‍රීඩිකාවකට හරි එහෙම නැත්නම් වෘත්තීය මට්ටමින් ලබන්න පුළුවන් අතිශය විශාල ජයග්‍රහණයක් තමයි ජනාධිපති සම්මානයක් කියලා කියන්නේ. මම 2016 වර්ෂයේ වසරේ විශිෂ්ටම ක්‍රීඩිකාව හැටියට සම්මාන ලැබූ පදක්කම තමයි ඔය. තවත් තිබෙනවා ලෝකඩ පදක්කමක්. මේත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්ද? ඔව් අනිවාර්යෙන්. මගේ පළවෙනි අන්තර්ජාතික පදක්කම 2007 වර්ෂයේ අපි ආසියානු පාසල් ශූරතාවලියට සහභාගී වුණා. එහිදී ලෝකඩ පදක්කම ලබා ගැනීමට හැකි වුණා. දැන් උත්පලා බලනකොට දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා, ජාතික කණ්ඩායමට නායකත්වය දෙනවා ජාතික තලයේ වගේම ජාත්‍යන්තර තලයේත්. මේ වෙනකොට ශ්‍රී ලාංකේය නාමය, ශ්‍රී ලාංකේය අභිමානය ස්වර්ණවාහිනිය කියනවා වගේම
ඔවුන්ට හැකි වෙලා තියෙනවා පැසිපන්දු ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන එන්න. ඉතින් උස්පලා දැන් සම්මනෙන් අපි මේ ක්‍රීඩාව සම්බන්ධව කතා කරනකොට ජාත්‍යන්තර තලයට ගියාට පස්සේ දැන් ශ්‍රී ලංකාවේ තියෙන පරිසරය සහ පසුබිම නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ අත්දැකීම අපිට අපි මේ කියනවට වඩා හොඳට ඇයට තියෙන අත්දැකීම මේ සම්බන්ධව කොහොමද ක්‍රීඩා කරනකොට තියෙන වටපිටාව, ඒ පුහුණු වීම අතරතුර තියෙන වටපිටාව, වෙනත් තරඟකාරී රටවල් එක්ක මේ ක්‍රීඩාවේ නියැලෙනකොට තියෙන අත්දැකීම කොහොමද, මොන වගේ අභියෝගයක්ද තියෙන. ඔබ කිව්වා වගේම දැන් ශාරීරිකව ගත්තහම උනත් අපි දන්නවා මේ අපේ තියෙන ජානමය තියෙන ශාරීරික අංග ලක්ෂණ නෙවෙයි ඔබ කිව්වා වගේම මේ ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් තියෙන්නේ. කොහොමද මේ අභියෝග වලට මුහුණ දෙන්නේ? ඇත්තට තරඟ නරඹනකොට අපිත් දැකලා තියෙනවා අපේ ක්‍රීඩිකාවන් එක්ක බලනකොට මේ ශරීර ප්‍රමාණයෙන් ඉතාම වැඩි යෝනි, ඉතාම විශාලයි. උස මහත ක්‍රීඩිකාවන් එක තමයි අපේ ක්‍රීඩිකාවන් තරඟ වදින්නේ. මේ අභියෝගයත් එක්ක කොහොමද මේ ජයග්‍රහණ කරගියේ කියන එක ඇත්තටම අහන්න ඕනේ කාරණයක් තමයි. ඇත්තටම පැසිපන්දු ක්‍රීඩාවේදී ඒක ගොඩක්ම බලපාන දෙයක් ඇත්තටම. ඒ කියන්නේ මෙහෙමයි, ඒක අපිට ඇත්තටම සුළු වශයෙන් හරි මග හරවන්න පුළුවන් වෙලා තියෙන. අපි දීර්ඝකාලීන පුහුණු වීම් කරලා ඒ අදාළ රටවල් ඉලක්ක කරගෙනම පුහුණු වීම් සිදු කර පමණයි. දැන් සමහරක් වෙලාවට يعني අපි ගත්තොත් දැන් පැසිපන්දු ක්‍රීඩාව කාන්තාංශයෙන් ගත්තම ජපානයේ චීනය කියන්නේ ඉතාමත් ඉදිරියෙන් ඉන්න රටවල් ප්‍රමාණය. ඒගොල්ලන් සමහර يعني ටූර්නමන්ට්ස් වලට එනකොට අවුරුදු දෙක තුන විතර ප්ලෑන් කරලා ටීම් එකක් සිලෙක්ට් කරලා ඒ වගේ තමයි ඒගොල්ලන් තරඟ වලට එන්නේ. ඒතකොට දැන් එහෙම බලනකොට අපේ තියෙන ආර්ථික පසුබිම් සහ අපේ පුහුණු වීම වලට තියෙන හැකියාවන් පහසුකම් මැද්දේ يعني පැසිපන්දු සම්මේලනයෙන් උපරිම සහයෝගයෙන් පුළුවන් උපරිමයන් දීලා අපිව ගෙනියන්න උත්සාහ කරනවා. එතකොට දැන් ඒ හා සමානව බලනකොට ඔවුන්ට ලැබෙන ඔවුන්ගේ සූදානම් වෙන රටාවේ අපි සූදානම් වෙන රටාවේ යම්කිසි වෙනස්කම් තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට ඒ වෙනස්කම් වලින් එන දුෂ්කරතා මැද්දේ තමයි අපි පසුබෑමක් වුණොත් වෙන්නේ. එතකොට අපි කිව්වොත් දැන් ඒට අමතරව අපි සාමාන්‍ය ධනාත්මක ලක්ෂණ කෙටට ගත්තොත් අපි සමහ අපිට ඇත්තටම දැන් රටක් වශයෙන් අපි සාමාන්‍යයෙන් අපි කියනවා කුඩා වුණත් අපිට මේ වේගයේ ඊට ඉක්මනින් යොදා ගන්න පුළුවන් මේ ක්‍රීඩාවට වේගය සහ දැන් අපිට කියනවා ෂූටින් ස්කිල් එක කියලා. ඒ ෂූටින් ස්කිල් එක කියන එක අපිට හැමතිස්සෙම නිරතුරුවම පුහුණු වීම වල ඉඳලා ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් දෙයක්. ඉතින් අපි ගොඩාක් වෙලාවට ඔවුන් අභිබවා යන්න, ඒ කියන්නේ ඔවුන්ට මුහුණ දෙන්න තරඟයක් තරඟකාරීත්වයක් ඇති කරන්න යොදා ගන්න ওই ස්පීඩ් එක සහ ෂූටින් ස්කිල් කියන එක. ඊට අමතරව දැන් අපිට තාක්ෂණයත් එක්ක අපිට මේ ක්‍රීඩාවටත් යොමු වෙලා තියෙනවා ශාරීරික යෝග්‍යතා වෙනම සැසි වෙනවා. මොකද පහුගිය වසරවල් වලට වැඩිය, කියන්නේ පෙර වසරවල් වලට වැඩිය දැන් අවධානය යොමු කරලා තියෙනවා ෆිට්නස් කියන දේවල් ගැන. ඉතින් ඒ මට්ටමින් අපිට පැයක් එකමාරකේ, මම කියන්නේ සම්පූර්ණ තරඟයක් ප්ලේ කරනවා නම් පැයක් එකමාරක් පුරාවට ඔවුන්ත් එක්ක තරඟකාරීත්වයක් දෙමින් යන්න නම් අපි ඒ සියලු කැපවීම් කරගෙන ඒ පුහුණු වීම මැද්දේ අපිව ශාරීරිකවත් සූදානම් කරගෙන මම කිව්වා ෂූටින් ස්කිල් ස්පීඩ් එක වගේ දේවල් යොදාගෙන තමයි ඉතින් තරඟයක් තරඟකාරීත්වයක් ඇති කරගැනීමෙන් ඔය ප්‍රොබ්ලම් එක ආසියාවේ යෙදෙන්නේ. දැන් අංජලිය ඔබත් එක්ක කතා බහ කරනකොට අපි දැනගත්ත කාරණාවක් තමයි මේ වෙනකොට ජාතික පැසිපන්දු කණ්ඩායම කාන්තා කණ්ඩායම දකුණු ආසියාවේ ශූරතාවය කීප විටක් දිනාගෙන තිබෙනවා සහ දකුණු ආසියාව තුළ අභියෝගයක් නැති තරම් කියලා කිව්වොත් නිවැරදි. මොකද ඒ දකුණු ආසියාව ජය ගැනීමේ හැකියාව ශක්තිතාවය අපේ කණ්ඩායමට තිබෙනවා. හැබැයි මෙතනින් ඉදිරියට යනකොට යම්කිසි බාධාවන් යම්කිසි අභියෝගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන බව ඔබ කිව්වම කැමති ඒ පිළිබඳව කතා බහ කරන්න. ඒ අභියෝග මොනවා සහ ඒවා ජය ගන්න මොන වගේ සැලසුමක් අපි රටක් හැටියට සූදානම් කරගත යුත්තේ? මම ඒකයි, ඒක දැන් දකුණු ආසියානු තරඟාවලියෙන් ඊළඟට අපි සුදුසුකම් ලබන්නේ ආසියානු තරඟාවලියට. දැන් ආසියානු තරඟාවලිය වලට සහභාගී වෙන අනිත් රටවල් ගත්තම ඒගොල්ලන් ගොඩාක් දුරට, ඒ කියන්නේ වෘත්තිමය වශයෙන්ම මේ ක්‍රීඩාව සඳහා යොමු වෙච්ච ක්‍රීඩිකාවන් තමයි යොදාගන්නේ. දැන් එහෙම බලනකොට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන්ට ඒ වගේ හැකියාවක් නැහැ පැසිපන්දු ක්‍රීඩාව තුළ. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකාවේ තියෙන අනිකුත් ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ගේ අපි වෘත්තිය මට්ටමින් වේතනයක් ලබන ක්‍රීඩාවක් නෙමෙයි පැසිපන්දු ක්‍රීඩාව කියන්නේ. එතකොට අපි ගොඩාක් දුරට රාජකාරී කටයුතු සඳහා යොමු වෙනවා. එතකොට ඇත්තම කියනවා නම් පෞද්ගලික පුහුණු වීම සඳහා හැම විටම යොමු වීමක් අපහසු වෙන්න පුළුවන්. මොකද අපි ප්‍රධාන වශයෙන් අපි වෘත්තිය සඳහා යම්කිසි කාලයක් වැය කළ යුතු වෙනවා හින්දා. එතකොට එහෙම බලනකොට ආසියානු සඳහා ආසියානු තරඟාවලිය සඳහා සහභාගී වෙන සෑම රටක්ම පාහේ ඔවුන් වෘත්තිය මට්ටමින්
තනයක් ලබන ඒ සඳහම වෙන්නු ක්‍රීඩිකාව තොට ඔුන්ගේ දවස් වන්සේ හැට පම වෙන්ෙන් මේ පැසිබඳ ක්‍රඩාව සඳහ. එතකොට එහෙම බලකොට තනගාවලි ජයග්‍රහණ කිරීම සඳහා මංකිවර අධිෂ්ඨානය කැපකිරීම සූදානම්වීම පෙර සූදානම්වීම් ඔවුන් එය ඉලක්ක කරලා යන විදේශ සංචාර ඒ සඳහායන පෙර සූදානමින් ශ්‍රී ලංකා කණ්ඩෑම දක්නට ලැබෙන නැහැ. ඉතිං අර දැන් අනුහය ක්‍රිකට් දිනනකං ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රසිද්ධ වුණේ නැහැවගේ දැන් මේ ශ්‍රී ලංකාවේ අපිත් ඇත්තටම ඉලක්කේ යම් මේ තියෙන මට්ටමෙන් හරි කෙසේ හෝ ආසියානු මට්ටම ජයග්‍රහණය කළ ලෝක ශූරතා තරගාවලියකට ගිහිල්ලා මේ ක්‍රීඩාව ඉතා උපරිම මට්ටමකට ගෙනේම. එතකොට අපිටත් පුළුවන් මේ වගේ ජයග්‍රහණ ගැන කතා කරනකොට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුෘත්තිය මට්ටමින් සෑහෙන වශයෙන් දියුණු කරලා එතකොට අපිට ඇත්තටම මේ වගේ ජයග්‍රහණ ගැන දකුණු ආසියානු මට්ටමේ දැන් තියෙන ප්‍රබල ක්‍රීඩා කණ්ඩායමක් වගේම ඉතුරු තරගාවලියවලට යනකොටම ප්‍රබල කණ්ඩායමකට ශ්‍රී ලංකාව දකින්න පුළුවන් වෙයි ඇත්තටම. අනිවාර්යෙන්ම මංජලී වගේම නායකත්වයේ ගුණාංග උපරිමයටම තියෙන නිසාම අපිව දැන් බලාගෙන ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා, පාසල් යන වයසේ දුව දරුවන් ඉන්නවා. මේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව කොහොමද අපි සමබරව පවත්වාගෙන යන්නේ කියන එක සම්බන්ධව ඔබට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකික පැසිපන්දු කණ්ඩායමේ කාන්තා නායිකාව වශයෙන් අවසාන වශයෙන් අපි ඔවුන්ට යම් කිසි පණිවිඩයක් දෙමු. කොහොමද ක්‍රීඩාව තුළ ඔවුන් කරන කුමක් හෝ කාර්යයක් තුළ කැපවීමෙන් ඒ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුත්තේ කියන එක. මම හැම විටම කියන කාරණයක් තමයි ගැන මගේ නවක ක්‍රීඩිකාවන්ටත් නියමිත කාලයේදී නියමිත තීරණ අරගෙන අපි ඉදිරියට යා යුතුයි. එතකොට දැන් මම පාසල් සමයේ සිටම මම ගොඩක් ඉලක්ක කරා ආපු දෙයක් දැන් අර කලින් කිව්වා වගේ පටන් ගැනීමේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා වෙනවා කියන ඉලක්කය තිබුණේ නැති වුණත් මට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කවදා හරි නියෝජනය කරනවා මම මේ ක්‍රීඩාවේ තුල ඉතා ගැන වට මේ ආයිකන් එකක් වෙනවා කියන මගේ ඉලක්කයක් තිබුණා අනිවාර්යයෙන්. එතකොට මම නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දෙන උපදෙසක් තමයි නියමිත කාලයේදී නියමිත තරඟ වටාවන් වලට යොමු වෙලා එතනින් එහාට අපි අපේ ජීවිතය කියන්නේ අපේ ජීවිතය බැලන්ස් කරගන්න ඕනේ. දැන් අපි කිව්වොත් මම පාසල් සමයෙන් සුදුසුකම් ලබා ගන්නවා අනිවාර්යයෙන්ම. මොකද මම කියන්නේ කිව්වා වගේ අපි වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් නෙමෙයි, අපිට වෙනම රාජකාරී ජීවිතයක් තියෙනවා. එතකොට මම පාසල් සමයේ බාස්කට්බෝල් සමගම මගේ අධ්‍යාපන කටයුතු සුදුසුකම් සපුරා ගන්නවා. මම වෘත්තීය මට්ටමේ හොඳ රැකියාවක් ලබන්නේ. මම දැනට ප්‍රධාන පෙළේ බැංකුවක තමයි වැඩ කරන්නේ, හැට්නෂර් බැංකුවේ. මම දැනටත් එතනටත් අපි යොමු වෙන්නේ මම ක්‍රීඩිකාවක් හැටියට. නමුත් මම ක්‍රීඩිකාවක් හැටියට ඒ බැංකුවේ සිටින්නේ නැහැ. මම ක්‍රීඩිකාවක් පමණක් වශයෙන්ම සිටින්නේ නැහැ. මම ඉතින් එහා යන්න පුළුවන් විධායක නිලධාරී තරතුරු වලට ගිහිල්ලා තියෙනවා, සියලුම විභාග දේවල් කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ක්‍රීඩිකාවක් හැටියට සමබර කිරීම ඇත්තටම පහසු දෙයක් හරියට ඒක ඉලක්ක කරගත්තොත්. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන දේක් පුහුණු වීම කරලා ඇවිල්ලා ඊට පස්සේ පාඩම් කරන්න ඕනේ, ඊට පස්සේ පාසල් විභාග කරන්න ඕනේ. ඉතින් ඒ දේම වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවක් හැටියට උඩ ඉහළට යනකොටත් ඒක කරගෙන යා හැකි දෙයක් අනිවාර්යෙන්ම මම අත්දැකීම් ලැබලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරගෙන ගියොත් අනිවාර්යෙන්ම අපිට වෘත්තීය මට්ටමේ ඉහළ යාමක් මෙන්ම අපිට ක්‍රීඩාව ඉහළ යාමක් කරන්නත් පුළුවන්. ඉතින් අත්දැකීම් ලැබලා එය සපුරාගත් කෙනෙක් හැටියට ඒක අනිවාර්යෙන්ම අපහසු දෙයක් නෙමෙයි. හොඳයි. ඉතින් මේ පණිවිඩය අපිව නරඹන පුංචි දූ දරුවන්ටත් බොහොම වටීවි. ජීවිතයේ කිසිම දෙයක් අභියෝගයක් වෙන්නේ නැහැ, ජයගන්නට බැරි අභියෝගයක් වෙන්නේ නැහැ. ඔබට පුළුවන් නම් නිසි අරමුණක් ඇතිව සමබරව ජීවිතේ හැමදේම කටයුතු කරගෙන යන්න පුළුවන් නම්, සැලසුමක් ඇතිව කටයුතු කරන්න පුළුවන් නම් ක්‍රීඩාවත් අධ්‍යාපනයත් ඒ වගේම වෘත්තියත් ක්‍රීඩාවත් කියන කිසිම දෙයක් සමබර කරගන්නට බැරි දේවල් නෙවෙයි නේද? අනිවාර්යෙන්ම ඔබලා ඒ නිසාම තමයි අපි ජයග්‍රහී බදාදා තුළින් ඔබට ඒ පණිවිඩය හැම විටකම දෙන්නට උත්සාහ දරන්නේ. මොකද ක්‍රීඩාව වගේම වෙනත් ඕනම ක්ෂේත්‍රයක් වෙන්නට පුළුවන්. ඔබ කරන දේ හරියට කරන්න ඔබ අධ්‍යාපනය හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක් වෙන්නට පුළුවන් හරියාකාරව කරගෙන ගියා නම් ඔබේ අරමුණ ඔබ එක අරමුණක තියාගන්න. මොකද සමහර විට අපේ අරමුණ ගිලිහෙන කොට තමයි අපේ මේ අවධානය නැති වෙනකොට තමයි අපි හුඟක් වෙලාවට මේ වෙන වෙන මාර්ගවලට අවධානය යොමු වුණාම තමයි අපි අතහරින්නේ. නමුත් අතහරින්නේ නැතුව ජීවිතේ ඉදිරියටම යන්න ඇයගෙන් ඔබ මේ ආදර්ශය ගන්න. ඉතින් හොඳ කතා බහක නියැලුණේ අපිට ලොකු පණිවිඩයක් දෙන්නට පුළුවන් වුණා අපේ බලන් ඉන්න ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් සියලුම. ඉතින් අංජලි අපි ඔබම සූතිවන්ත වෙනත් දවසේ අපිත් එක්ක කතා බහට එකතු වුණාට, ඒ වගේම ඔබේ නායකත්වයේ යටතේ ඉදිරි තරගාවලි සඳහා සූදානම් වෙන අපේ කණ්ඩායමට ඒ බලාපොරොත්තුන ජයග්‍රහණ අපේ ලංකාව වෙනුවෙන් ලබා ගැනීමේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සුභපැතුම් එකතු කරනවා. බොහොම සුභ දවසක් ඔබට.